ගේ ගුරුදේවෝත්තම කල්්‍යානමිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපශීලු දෙනාගේ නමස්කාරේවවාසාදුු සාදුුසාදු අසපී වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සලිින් අවසරයි. ශරද්ධාවන්ත, වාසනාවන් පංවත්නේ ග වස්සානං ආரம்ம்ப කරලද වස්සාන රිතුවේ ධරම දේශනාමාලාව නොකඩවා පවත්වාගෙනන් අතර අදදිනත් අපිට වාසනාඋදාවුණා බුදුරජාණන් වහන්සේ විසින් මහාකරුණாවි යුක්තව දේශනාකොට වදාල උතුම් ධරමී ස්වල්පයක් ශ්‍රවනයන් කල්ලා ධර්ම ශ්‍රවනමය පින්න අපේ ජීවිතවලට රැස්කරගන්ර. පිින්වත්න්නේ මේ ධර්ම දේශනා මාලාවේ අපි සාකච්ඡා කරමින් කතා බහ කරමින් ඉන්නේ. උතුම් සතිපට්හාාන දේශනා ගැන. සත්තිස්බෝධි පාක්ෂික දරම ගැන්න. මේ සක්තිස්බෝධි පාක්ෂික දරමවලට ඒවගේ ම උතු මාර්ය ස්ඨාගික මාර්ග ගැන්න. මේ කරුණු අතරේ අදාපිට එගෙන ගන්ට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් විසිිෂ්ට වූඥාණීෙන් අවබෝධ කරලා දේශනා කොට වදාල උතුම් සතිපට්ඨාන සූත්‍රදේශනාවේ සතරවෙනි කොට්ටහාසය ගැන. ඒ තමයි ධම්මානුපස්සනා භාවනාව ගැන්න. බුදුරජාණන් වහන්සේ අවස්සාාවකදී වදාලා පිින්වත් මහනිෙනි මේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් හිතතසූ පින්ස ලෝවට පහළ වී වදාල බුදුරජාණන් වහන්සේ විසින් කරුණු හතරක් අවබෝධ කරලා. මේ කරුණු හතර නිබ්බිදාය. අවබෝධෙෙන්ම කලකිරීම පිණිස උපකාර වෙනවා. විරාගාය නවැලීම පිණිස උපකාරි වෙනවා. නිරෝධාය ඒවගේම තෘෂ්නා නිරෝධය පිණිසු උපකාරී වෙනවා. උපසමාය. එෙල සංසිින්ඳවීමට උපකාරී වෙනවා.ඒවගේම සම්බෝධහාය චතුරාරි සත්‍යබෝධිට ප්‍රකාරී වෙනවා. නිබ්බානය සංමත්තති නිවන සාක්ෂාත් කරන්ටු ප්‍රකාර වෙනවා. ඒ තමයි මේ සතර සති පට්ඨානය. උන්හන්සේ හරි ලස්සනට වදාලයික. ඒ කායනෝ අයම් භික්කවේ මක්්ගෝ. මහනන එකම එක මාර්ගයක් ලෝකයේ තියනවා සත්තානං විසුද්ධයා මෙ කෙලෙස්වොලින් පීඩාවට පත් වූ පීඩිතූ ජනයාට කෙලෙස් ප්‍රහාණය කරලා පිරිසුදු භාවය පිණිස සෝක පරිද්ධවානං සමතික්කමාය සෝක වැලපීම් වලින් නික්මෝවායම පිණස දුක්හ දෝමනස්සානං අ තංගමාය දුක් දොම්නස් ඉක්මවායාෑම පිණිස. ඥාය සද්ධිගමාය. ආර්්‍යස්්ඨාංගික මාර්ගේ නම් වූ මෙලො වැත්තියකම නිවන් මග අවබෝධ කරගැනීම පිණිස. නිබානස්ස සච්චි කිරයාය. නිවනසාක්ෂාත් කිරීම පිණිස මේ ලෝක එකම මාර්ගයේ කෙල් වදාලා. ඒතමයි? සතර සතිපට්ඨානය යදිදංචත්තාරෝ සතිපට්ටානා. ඒ තමයි මේ සතර සතිපට්ටානය. ඒ තමයි කායනුපස්සනාව වේදනානු පස්සනාව, චිත්තානු පස්සනාව, ධමානුපස්සනාව මේ කිව්ව කායනු පස්සන, වේදනානු පස්සනා චිත්තානු පස්සනා ධහමානු පස්සාකිෙන කරුණු හතරම කරුණුත් තුනක් මුල්කරගෙන වැඩෙන අවිරු බුදුරජාණන් වහන්සේ අපිට විග්‍රහ කරල දුන්නා. මේ හැම්ම කරුණකදිම කරුණුත් තුනක් තිෙන්ට ඕන. ඒ තමයි ආදාපි කෙලෙස්ථවන වීරිය සම්පජානෝ ඒවගේම නුවන සතිමා සිහිය කියන අංගතුන මුළු ජීවිත පුරාම නිවන්දක්නා දක්වා අපි පුරුදු කළ යුතුයි දියුණු කළ යුතුයි. මේක වූ අංගතු නොසේ තමයි කායානෝපස්සනා භාවනාව දියුණු කරලන්න අපිට තියෙන්නේ. ඒවගේ මේ අංගතුන්න මුල් කරගෙන තමයි වේදනානුපස්සනා භාවනාව දියුණු කරන්නට තියෙන්නේ. ඒගේ මේ අංගතුන මුල් කරගෙන තමයි චිත්තානුපස්සනාවත් දියුණු කළ යුත්තේ. ඒවගේ ධහමානු පස්සනා කියන භාවනා කොටසත් දියුණු කරන්න අපිට මේ කිව්ව ආතාපි සම්පජානෝ සතිමා කියන කරුණු තිබිය යුත්තුයි. ඉතින් මේ කිව්ව සතිපට්ඨාන හතරෙන් අදාපි ඉගෙන ගන්නේ ධම්මානු පස්සනා කියන භාවනා කොටස. අරීම අපූරු විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ මේ ධම්මානු පස්සනාවිදි අපිට දේශනා කරනවා. ඒ තමයි උන්වහන්සේ වදාලා මහනෙනි කතංච භික්කවේ භික්කු ධම්මේසු ධමානුපස්ස විහරති. මානන මේ බුදුසසුනේ ශ්‍රාවක භික්ෂුව කොහොමදහනවා මේ ධර්මයන් නුවනින් විමසමින් ධමානු පස්සනාවේ යෙදී වාසය කරන්නේ. එකරු නෙහිලා ශ්‍රාවකයා ධමානු පස්සනාවයි යෙදී වාසය කර අද්දිි කරුණු පහක් විදර්ශනා කරනවා. කරුණු පහක් විදර්ශනා කරනවා නෝනිින් විමසනවා. ඒ කරුණු පහිම පලවෙනිටම අපිට මුණගැහෙන කරුණු තමයි පංච නීවරණ පලවිනිටම මුණගැහෙන්නි පංච නීවරණ. ඒළඟට අපිට මුණ ගැහෙනවා පංච උපාදානස් කන්දය. ඊළඟට අපිට මුණ ගැහෙනවා ආයතන ඇසකණනාසය දිවකය මනස කියන මේ සසර පැවැත්ම නිර්මාණය කරන ආයතනහාය අපිට මුණගහයෙනවා. ඒළඟට අපිට මුණගැහෙනවා. නිවන්මාරගේ ඉතා තිවුණු ලෙස දවුණු කරද්දී ස්්‍රාවකයෙක් තුළ අභ්‍යන්තරික වසයෙන් ගොඩනැගෙන ගොුණදරම හතක්. ඒවට කියනවා චතුරාරි සත්‍ය ධරමය අවබෝධය පිණිසම මුල් වෙන්න. අංග හත සප්ත බොජ්ජංග චතුරාරි සත්‍ය අවබෝධී පිණිස දරම කෙනෙක් හැසිරෙද්දදිී යාගේ ජීවිතේ අභ්‍යන්තරී වැඩෙන අංගහත සත්්‍ය බෝජ්ජංග. ඒළංඟට අපිට ලුවනිින් නිමසාන ලැබෙනවා බුදුරජාණන් වහන්සේ මේ සම්බුද්ධත්තේ තුළින් අවබෝධ කරන ලද චතුරාරි සත්‍ය ධරමය නෝලිග විමසන්න. එතකොට අපි අද බලාපොරොත්තුව වෙනවා මේ පින්වුතුන්ට කාලවෙලාව තියෙන හැටියට මේ කිව්ව කරුණු ටිකක් කතාබහ කරන්න විග්‍රහ කරලා නුවනින් විමසන්න ඕන රටාව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවෙන් කියල දෙන්න. පින්වන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා හේතුම් පටිච්ච සම්භූතා. මහනිිනි යමක්ද මේලෝකේ හේතුන්ගෙන් හටගන්නේ එසිියල්ල හේතු නැතිවීමෙන් නැතිවීයයි. ද හේතුවකං මේලෝකේ යමක් හටගන්නවද එස්සිියල්ල හේතු නැතිවීමෙන් නැතිවීයයි. එතකොට හේතුන්ගි හටගන්නා න්‍යායටයි පංචනීවරන අයිතේ. ඒ ස්වභාාවටයි පචුපා දනස්කන්ධයක් අයිති ආයතනහයත් අයිති බොජ්ජංග චතුරාරි සත්ය අයිති මෙහේ තුන්ගෙන් හටගන්න හේතු නැත්වීමෙන් නැතිවී යන ධර්මතාවයට එතකොට මුලින් අපිට මේක දෙගෙන ගන්න ලැබෙන පංචනීවරන පංචනීවරණ කියනකොට අපේ ජීවිතය අපි වැඩියම ගුටිකාන කරුණු පහක් තමයි මේ පංචනීවරණ මේ පංචනී බුදුරජාන් වහන්සේ විස්තර කරද්දී උරණහන්සේ දේශනා කරනෝ මහ වචනයන් ලස්සන වචනයක් මේ මහ මේමට කියනවා අකුසල රාසි මහනනි අකුසලි එකතුව කියනවා. අකුසල්වල එකතුව. එතකට මේ පංචනීවරණ කියන මේ කාමච්චන්දය ව්‍යාපාද තීනමින්ද උද්ධච්චකුක් කුච්ච විචිච්චා කියන මේ කරුණු පහ පරිපූර්ණ මසින් නිරුද්ධ වෙන්නේ අරහත්්‍යට පත්තිද. දැම් බලන්ඩෙතකොට අපේ ජීවිතේ මේ නීවරණ කියන මචනී බුදුරජන් වහසේ විස්තර කරනු ආවරණය කරනවා. එතුකට ආවරණය කරන්නේ ජීවිතය අවබෝධය ලබාගැනීමට යම් දෙයක් ලෝකයේ ඇද. ඒක වේ ආරි සත්‍යේ නුවනින් විමසාද්දී. ඒ විිමසාන් ඉඩ නොදී අපේ සිතවාගෙන පවත්වන කරුණුවලට කියනවා නීවරණ එ එකක් තමයි කාමච්චන්දය රූප සන්ද ගන්දරස පහස කියන මේ අරමුණුවන්ට අපේ සිතේ තියන දැඩි ආසාාව කාමච්චන්දය ඊළඟට ව්‍යාපාදය තරා ඊළඟට නිධමත්ත අලස ගත්තිය ඊළඟට සැකය ඟට සිතේ විසිරීම පසු තැවීමවාදී මේ කරුණු එතකොට මේ ධහමානු පස්සනවිදිී අපිට විශේෂ දෙයක් ඉගෙන ගන්ට ලැබෙනවා මේ කිව්ව නීවරණ හටගන්න හැටිත් නිරුද්ධ වෙන හැටිත් ඉගෙන ගණට ලැබෙනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙනි මේ කාමච්ඡන්දය හටගන්න කරුණු දෙකක්තියෙනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාල සුබ නිමිත්ත. සුබ නිමිත්තකි ප්‍රිය රූපය ඉස්ට වූ කාන්ත මනාප ඇසට පෙනෙන රූප. කන්නටැහෙන සබ්ද නාසිර දැනෙන ගන්ධ සෝන්ද. දිවට දැනෙන් රස්ස. කයිර දැනෙන පහස කිය මේ කරුණු පහ තවත් එකක්ක්ක සම්බන්ධ වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ වදාලා අයෝ නිසෝ මේ කිව්ව රූපසද්ද ගන්දරස පහස කියන කරුණු පහත්. නොනුවනින් කල්පනා කිරීම නම් අයනුසු මනසිකාරයත් යම් තැනක සම්බන්ධ වෙයිද ආං එතන හටගන්නව කිව්වා කාම චන්දය කියන නීවරණය. තරහා කියන නීවරණය ඊළඟට නිදිමත කියන එක. ීළඟට සිතේ විසිරීම ඊළඟට විච්චි කිච්චාව කියන මේක හටගන්නවා. එන් වහන්සේ දේශනා කරන මහණන මේ තරහටගන්න හේතුවඋනාහසේ පෙන්න්න නො පටිග නිමිත්. ග මොකක්කෝ අඩුවක් මොකක්කෝ කාරණයන් කපි ගැටි අරමුණ කල්ලගෙන ඕක ගැනම හිත හිතා ඉන්නවා. හිත හිතා ඉන්දෙද්දී අපේ හිත මේ අකුස්සලෙ වැහිල්ල යනවා. ආගේ වෙලාවට අපේසිත ආරි සත්‍යබෝධයට බාධ පිණිස පවතින කරුණකින් වසාගෙන පවති නවා එකටගෙන නීවරණයක් කියලා. ඒළගට බුදුරජාන් වහන්සේ වදාලා තිීන මිින්්ද නිදිමන්ත අලසගතිය. මෙ නිිදිමාත අලසගත්තිය කියන කරුණු. දෙක හටගන්න හේතු වෙන හරි අමුතු පරිසරයයක්ක උන්හසි විස්තර කරනවා. ඒ තමයි අර්ථ. කුසලේ සිත නොපිහිටන ගත්තිය. සිල්ලකිින් බණහන්න සමත්විදර්සනා වඩන්න ගුණ දරම්මදී උනුකරන්න වත් පිළිවෙේ තාදී පුරුදු කරන්න සිත නොවැලී යනවා. නොවැලීමට කියනවා. අරතිය කියලා මේ අරතියත් එක්ක අයුනිසෝ මනසිකාරය සම්බන්දුන්නොත් ආංඒ පුද්ගලයාන්ට චතුරාරි සත්‍ය පිළිබඳව ඒමනැත්තන් ජීවිතයේ අවබෝධ වෙන රටාවට බිමසන්ට බැරුවෝ යනවා. දම්මානු පස්සනාවේදීට බැරූ යනවා. ඊළඟට තන්දී දෙවනයක මේ නිධමතර හේතුවන දෙවනි කරුණ. ඒ තමයි කම්මැලිකම. අලවෙනික තමයි අරථය කියන කුසලේ සිත නොපි හිටන ගාතිය දෙවන කම් මැලිකම. කම්මැලිකමාවම ඒකට ගාන්ට අයුනුස්සෝ මනස්කාරය සම්බන්ධ වෙනවා. ඔන ටිකම් භාවනාකරක න්නවා කිව අපි භාවනා කරර ඉදෙද්දී කම්මැලිකමක්ක පොදදිනවා දැම් බෑ කරන්න විනාටි පහල වදදායක් විසක් කරලා ඉතුරු ටික හැන්දෑමටක නොව නීවරණින් හිත වැැහුණ වැහිච්චකමන් එයාට විදර්ශනා කරන්න ජීවිතේ වින්නවිද දකින්න සිත බියවෘත්ත වෙන්න සිත වැහි යන්නවා එකට කියනු නීවරණයක් කියලා. විජාම්බිකා ඊළඟක තමයි තුන්වෙෙන නින්දට හේතු වෙන තුංගෙන කරුණ ඇගමලි කඩනවා. දැන් සාමාන්‍ය අප උදේ පාදර නැගිට පසේ අත පයි දිග හැරලා අංගමැලි කඩන්න. ආන්නේ වගේ අතපයි දිග හැරල කම්මැනිිකම ප්‍රකට කරනවා. උදේ පාන්දර දෙමව්ප අපේ ගාන මොකද පුතේේ ඇඟමැලිකටන්න උදේ පාන්දර. මේ ඇගමැලි ැඩීමත් එක් මේ අප ඇගේ තියෙන හිරිියැරීමත් එක්ක ඒකට සම්බන්ධ වෙන අයුනිසු මනසිකාරරියක්පෝ මට නම්බයාද රස්සාාවට යන්න. පාන්සැලට යන්න ඔන නිදිමත ජීවිතේ ප්‍රකට වෙනවා. කුණත් දර්ශනා කරන්නට බැරවූ යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හතරවිනිකාරණය මේ නින්දට හේතුවෙන හතර විනිකාරණය තමයි බත්ත සම්මුද්දෝ කාල වැඩික් බව එදාට හරියමං විදියට කුසලේහිත පිහිටුවගන්න බැරුව යනවා ො බඩ පිරෙන් අපි කාරනවා ප්‍රනී ධහරයක් කම්බුනාම බටකට පිරන්න කනවා. ඒ හොඳට කෑමත් එක්ක අප හිතට සම්බධන දැම් පොඩ්ඩක් ඇලවුනාාන. ටුට්ටක් ඇලවුණානං ඔවම පොඩ්ඩක් ඇලවෙන්නවා. විච්ච ගමන් නින්දට යනවා පැය දෙක තුන්න සමට හැදකරේ වෙලා තමයි ඇහැරෙන්නේ එතකොට නීවරණින් හිත යාවරණය කරපු නිසා ඒ කාල පරාසේ තුළහුට කුසල්ලේ සිත පිහිටවා ගන්න බැරුව යනවා පස්ස නික බුදුරජාන් වහන්සේ වදාලා චේත සෝචල්ලී නත්ත. මහන නිහත් පස්සනික කියන සිත හැකිලෙනවා. සිත හැන්ගෙනවා. සිත හැගුුණොත් එම මොකු කරගන්න බෑ. භාවනා කරකර ඉන්නවා. හොයාගන්න බැෑ හිත කොහෙද කියලා. සිත හැකිලෙනවා. හැකිලිච්චකමන් ඕ එයාට මේක කරගට බැරුවයනවා. බුදුරජාන් වහන්සේ වදාලා මහන ඔන්න භික්ස්සුව. සිහයෙන් වාසය කරනවා පංචනීවරණ හටගන්න හැටිත්. පංචනීවරණ හටගන්න මේ විදිහටයි කියල සිහෙන් වාසය කරනවා. ඊළඟ දුන්නහන්සේ වදාලා තිනමි දුද්ධච්ිකුක්කුච්ච සකේ හටගන්න කරුණුයි අයුනිසු මනසිකාරය සම්බන්ධ වෙලා සිතේ සැකේ හටගන්නවා. සැකේ හටගනු විචිකිච්චාව. දච්චකුක් ච කෙන සිත සිරෙන විසිරෙන්ට හේතුන කරුණු මක්කෝ එක තමන්ට විච්චලාභයක් තමන්ට විච්ච පාඩුවක් මොකක්කෝ එක සම්බන්ධ කරගෙන නනුවනින් හිතනවා. එතකොට මේක කරගණඩ බැරුව යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රාව කියමොකද කරන්නේ මේ කිව්ව පංචනීවරණ හටගන්න ආකාරයත් නැතිවී යනාආකාරයත් නුවනින්. විමසුමින් වාසය කරනවා. නුවින් විමසමින් වාසය කරනවා. හරි ලස්සට උන්හසේ දේශනා කරනවා මේක උන්හසේ දේශනා කරන මහනෙන මෙහෙමයා විමසනවා කියනවා. යම්වෙලාවක තමන්ගේ ජීවිතය තුළ සන්තන්වා අජ්‍යත්තං කාමච්චන්දන් තමන්තුල කාමච්චන්දයක. කැමැත් හටගන්න කොටයා දැන ගන්නව කියන මාතුු දැන් කාමච්චන්දදි ත්තිීනවා කියලා. අසන්තන්වා තමන්තුළ කාමච්චන්දී නැතිවෙෙන්දී තමන් දැනගන්නෝ කියනු දැම්මගේ සිතේ කාමච්චන්දී නැත කියලා. යම්බලාවක තමන්තුල් නූබන්න කාමී කෙරෙ යාසා හටගනීද ඒකත් දැනගන්නවා කියනවා. ඒවගේ යම්වෙලාව කුපන් කාමච්චන්ද ප්‍රහණවීද ඒකත් දැන ගන්නෝ කියන. යම්බෙලාවක ප්‍රහාණි වූ කාමච්චන්දය ආයි කිසි කලෙකත් හට නොගන්න අයුර නිරුද්ධ වේද එය තොහෝ දැනගන්නවා කියනවා. මේ විදියට මෙයා සන්තංවාජ්‍යත්තං පංච නීවරන තමන් තුළ තියෙන්දී ඔන්න යා පාවිච්චි කරනවා කෙලෙස්තවන වීරිය තම බුද්ධ දේශනාව ඇතිකරගත්තු ධරමක් ඥානය ඊළංගට සතිපට්ටානය තුළින් උපදොගත්තු සිහිිය පාවිච්චි කරනවා. ස් යන්ක රර්ගගේ වටන්දී පංචනීවරණ ප්‍රහණය කරන්න. අඳුනගන්නවා පංචනීීම හටගන්නදි අඳුනගන්නවා. පංචනීවරන තමන්ගින් බැහරවෙද්දී. අඳුනගන්නවා. නූපන්න පංචනී වරන ආද අකුසල් හටගනීදී අඳුනගන්නවා. උපන් පංචනීවරණ බැහරවෙද්දී හඳුනගන්නවා බැහැරූ පංචනීවරණ ආයතිං අනුපාද ආය කිසි දෞසක නොහටගන්නේවෙේද එ අත්ත වූ දැන ගන්නවා කියනවා. එතන බලන්න මේ අභ්‍යන්තරයේ අපේ ඒ කියන්නේ අපිට ගෝචරනෝන අපිට අතින් හසු කරගන්ට බැරි. වෙනයම් කිසිවකට ග්‍රහණය කරගන්ට බැරි මානසික ධරමයක් වරන නීවරන්න කියන මේ අභ්‍යන්තරික කෙලෙස් එයා ප්‍රකට කරගන්නේ කෙලෙස්තමන වීරිය පාවිච්චි කරලා. බුද්ධ දේශනවින් භාග්‍ය තුර්ණහන්සගේ වචනය තුළින් උපදවගත්තු නෝන පාවිච්චි කරලා. ඒ ධරමේතු උපදවගත්තු සිජ පාවිච්චි කරලා නීවරණ ප්‍රකට කරගෙන සමුදේ ධම්මානු පස්සීවා ධම්මේසු විහරති. එයා පංචනී වන හටගන්න හමයි කියලා නෝනින් විමසමින් වාසය කරනවා. පංචනී වන්න නැතිවී අන්න මේ අයුරනුයි කියල හේතු හටගන්න කොට ේතු නැතිවී යන විදිත් විිමස්සන. දිරතමයි පංචනි වන හටගාන්න නැති වෙන්නේ කියලා බිමසුමි වාසය කරනවා. ආංගේ ශ්‍රාවකය බුදුරජාන් වහන්සේ වදාලා උන්හසේ දේශනා කරනවා මේක ව ශ්‍රාවකය අති දම්මාතිවා පනස සති පච්චු පට්චිතා හෝත ඔහු තුළ සිහි පිහිටනවා පංචනී වරන අවබෝධ කරගැනීම පින්ස. ඊළඟට පතිස්තිමත්තා ඉතා හොඳට පිහිටවාගෙන වාසය කරනවා සිහිය. අනෙ සිතෝච විහරති. ඕ නීවරන විදර්ශනා කර සිත නොවැලීමේ පිහිටොමි වාසය කරනවා. ඊුහසවත් න්චකිංචිලෝක උපාදියති මේ දියට නීවරණ විදර්සනා කරාද්‍යය හෝ කිසිවකට නොවැලි යන මට්ටමට තමන්ගේ සිිත වඩන්නවා කියනවා. මහනනි මේ අයිරුුණුත් භික්ෂුව ධර්මියන් කෙරෙහි. ප නීවරන නම් ධර්මය විදර්සනා කරමින් වාසය කරනවා. මේක තමයි ධම්මානු පස්සනාව තින්න පලවෙනි දහම් කොට්ඨාසය. ඒ තමයි පංචනීවරණ. ඒළඟට භාගිතුන්ණහන්සේ වදාලා දම්මානු පස්සනාවයේ දෙමින් වාස කරන භික්ෂුව භික්‍ෂණය උපාසක උපාන්සිිකාව සිව්ුවන පිරිස එළඟට විදර්ශනා කරනවා භාගිතුන්න්නාසි හකුළුවා සංෂේපයින් හකුළවා වදාල දුක්ඛනම්මූ ආරි සත්‍ය වන්න පංචු උපාදානස්කන්දය නෝින් විමසමින් වාසය කරනවා. ඉතිරූපන් රූපේ මේ අයුරුණුයි හටගරන්නේ කියල රූපය හටගැනීම විදර්ශනා කරනවා. ඉති රූපස සමුදයෝ රූපේ මෙ බඳු අයිරුුණී හටගන්නේ කියල රූපය හට ගැනීම විදර්සනා කරවා. ඉති රූපන් සත්තංගමෝ මෙබඳු අෛරුණේ රූපය අභහවේයට යන්නේ නිරුද්ධ වෙන්නේ කියලා රූපය නිරුද්දවීමත් බිමසනවා. ඊළංඟට ඉතිවේදනා ඉති සං්ඥා ඉති සංකාරාණං, ඉති විඤ්ඥානං රූප වේදනා, සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන. පු පාදනස්කන්දය හටගන්නාආකාරයේ නුවන විමසුමින්වාසේ කරනවා. ඒළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ පංචු පාදනස්කන්දී ස්වභාාවයක්ත් නුවන විමසමින් වහසය කරනවා. ඒ පංචු පාදනස්කන්දයේ නිරුද්දධ වීයන ආකාරය නුවනි විමසනුව. එය නුවනින් විමසනුව කියන රූපය සතරමහා දාතුගින් හටගත්තු එකක්. ඒ වගේ එයා නුවනින් විමසුන මේ රූපයේ වනහි පටවීයා පෝතිී ජෝවායෝත් එයි හටගත්තු දේටත් කියෙන රූපය කියලා. මේ රූපය හේතු නැතිවීමෙන් නැතිව. නුව විමසනවා. සත්‍ර මහදාතු නැතිවීමෙන් රූපය නැතිවී අ විමසුන්වා. ඉළඟටයා නුවනිින් විමසනුවවා විඳීම. ස්පර්සියෙන් විදීම හටගන්නවා. විඳීම යානෝනින් විමසනවා. ඊළඟට විඳීම හටගරනාාකාරය විමසනවා. විඳීම නැතිවී අනාආකාර ස්පර්සයෙන් නැතිවීමෙන් විදීම නැතිවී අනාකාරයේ විමසනවා. ඊළඟට යා නෝනින් විමසනව හඳුනාගැනීම. හඳුනාගැනීම හටගන්න ඉස්පර්සයෙන් කියල විමසනවා. ස්පර්සය නිරුද්ධවීමෙන් හඳුනාගැනීම නිරුද්ධ ව යනස්භාවීෙන් යුක්තයි කියලා හඳුනාගැනීම විමසනවා. ඒළඟටයා නුවනින් විමසනවා චේතනාව. සංස්කාඩ. මේ සංස්කාර එයා නුවනින් විමසනවා. එළඟට හටගන්න ආකාරය සංස්කාර, ඒළඟට සංස්කාර නිරුද්ධ විය ආකාරය නෝනිික් විමසනවා. ඒළඟට බුදුරජාණන් වහන්සේ වදාලා. විඤ්ඥානය සයවැදෑරුම් විඤ්ඥානය විමසනවා. අභ්‍යන්තරේ මේ නොේ කයිුරිං නානා අයුරිං තමන්ට රූප සබ්ද ගඳසෝන්ද රස පහසාරමුණු කියන මේ කරුුණෝස්සේ තට තමාව මුලාවට පත්කරවන. තමාව අන්දභාවයට පත්කරවන විඤ්ඥානය නෝනිං විමසන්නවා. ඒ විඤ්ඥානී හටගන්නේ නාමරූපයිං කියලා හේතුව විමසන්නවා නාමරූප නිරුද්ධවීමෙන් විඤ්ඥාන නිරුද්ධ වී අනස්වභාවං යුක්තයි කියලා වි්ඥාන නිරුද්ධ වෙන රටා විමසනවා මෙන්න මේ විදිහයට බුදුරජාණන් වහන්සේ මදාලා. දමානුපස්සනනා විදිී වාසිකන ශ්‍රාවකය ඉළඟට නෝනිින් මසනෝ කියනවා පංචුපාදනස්කන්දය ගැන ය විදිහට. පංචුපාදනස්කන්දය ගැන්න, පංචුපාදනස්කන්දය හටගරන්න ආකාරය ගැන්න, පංචුපාදනස්කන්ධය නිරුද්ධ වී යන ආකාරය ගැන නෝනිිං විමසනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහන ඔයි විදිහටයා නුවනිින් විම සද්දී. ඉතිහා ජත්තන්වා ධම්මේසු. ධම්මානු පස්සී විහරති. එයා විමසනවා මගේ කියල මම පිළිගෙන යම්මකු වාසය කරයිද. ඒ රූප වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන එයා දකිමින් වාසය කරනවා. එළන්න බහිද්දාව බාහිර ලෝකිත් මේ හයිමයි පහමයිතියේ නේ කියලා විමසනවා. ආධ්‍යාදම බාහිර පංචුපාදන ස්කන්දේ නුවනෙන් විමසමින්. වාසය කරනවා. එළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සමුදයේ දම්මානු පස්සීවා. ඔොන දැන්ගෙනවා. එ හේතුවෙන් පංචුපාදනස් කන්ද හටගන්න හැටි දකිනාආකාරය එයා බිමසනවා. මෙහෙම තමයි රූපය හටගන්නේ සම්මුද්දය හට ගැනීම දකිනවා. වය දම්මානු පස්සීවා. එළඟට එයා දකිනවා ඒ හේතුවකින් හටගන්නස්. පචුපාදනස්කන්දේ හේතු නැතිවීමෙන් නැතිවී යන රටාව නෝනින් විමසනවා. ඊළඟට සමුද්ධය වෛදම්මානු පස්සීවා හේතුන්ගින් හටගන්න ස්වභාවයෙන් යුතු. හේතු නැතිවමින් නිරුද්ධවී යන පංචුපාදනස්කන්ධෙේ නෝනිං විිමසමින් වාසය කරනවා. ආංගේ විදිහටයා පංචු පාදනස්කන්දේ නෝනි විමසද්දී එයාගේ විදර්ශනාව අත්තිිකායෝතිවා පනස්. ස ධම්මාතිවා පනත්ස සති පච්චුපට්චිතා හෝති මෙයාගේ මේ විදර්ශනාව චතුරාරි සත්‍ය ධරමය අවබෝධ කිරීම පිණිසම පංචුපාදනස්කන්දයේ නම් දුකාර් සත්‍යය අවබෝධවීම පිණිසම සිහිිය පිහිටනවා. ඒළඟට එයාගේ නුවන වැඩෙනවා ුදුරජාන්හන්ේ වදාළ මහන ඒ විදිටේ ශ්‍රාවකයික දියුණු කරද්දිී තමතමත් නුවනින් විමසාද්දී පංචිපාස්කන්දය අටගැනීම නැතිවීම විමසාද්දී එයාගේ සිිත රූපය කෙරෙහිවේවා විඳීම කෙරෙහිවේවා හඳුනාගැනීම කෙරෙහිවේවා චේතනාම කෙරෙහිවේවා විඤ්ඥානය කරේවෙහිවා නවැලී අනෝ කියරවා නොවැල යනවා අනිශ්සිිතෝ්ච විහරති ආගේ ශ්‍රාවකයා නච්චකංචි ලෝක උපාදියතේ. ජීවිතයේ නම්ම දුක මේ පංචුපාදනස්කන්දේ නම්මු දුක එයාගේ සිත පිළිකුල් භාවිට පත්කරන මට්ටමටම විදර්ශනා වඩනවා. එයාගේ සිත නොවැලි යනවා මහනිෙන මෙන්න මේ විදිට. හතිපට්ටානය වඩන්න භික්ෂුව ශ්‍රාවකයා පංච උපාදනස්කන්දය නුවනින් විමසයි කියනවා. අපිදැන් දෙකක් කතාගරා පලවෙනිික පංච නීවරණ දෙන පංච උපාදනස් කන්දය. ඊළඟට අපගේ ශාස්රු වූ ධරමස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපිට දේශනා කරනවා ඒළඟ දම්මානු පස්සනා කොටස. තමයි ආයතන අය චක්කායතන ඇසනම්මු ආයතනයක්ත්තියෙනවා සෝතයතනං කණනම් ආයතනයත්තියෙනවා ඉළඟට ගනායතනං නාසිනමු ආයතනඇත්තිෙනවා ජිවායතනං දිවනම්මු ආයතන ඇත්තිෙනවා කායායතනං කයන ආයතනයඇත්ති නවා මනායතනං මනසනම් ආයතනයක්ත්තිීෙනවා යාමොකද කරන්නේ මේ ආයතන ගැන විදර්සනා කරන ශ්‍රාවකයා මේ විදියට විමසනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ තියන ආයතන භහාවනා පිළිබඳ තියන පරිපූරන අවබෝධය උන්න්නහසේ දේශනා කරන මහනින්නේ. ඉද භික්කවේ බික්කු චක්කුංච පජානාති. අංග සම්පූර්ණ ආයතන විදර්ශනාව බුදුරජාන් වහසේ අපිට පෙන්නනවා. මහනිින් යොහෝ ඇස. නුවනින් දැනගනී රූපේච පජානාති ඇසට පෙනෙන රූපය ගැනත් දැනගනේ යංච තදුු භයන් පටිච්චු පජ්ජති සංඥෝජනං තංචපජානාති ඇසත් රූපත් කියන මේ කරුණු දෙකනිසා හටගන්න යම් බන්ධනයක් කැන්ද ආනියත් ඔහු දැනගනී යතා චනුපන්නස් සංයෝජනස් සූපාදහෝතිී මේ ඇසිං රූප දකිද්දී එයාගේ සිතේ කිසි දවසක නොහටගත්තු සංයෝජනයක් කටගනේද ඔහුයත් දැන ගනේ යතා චඋප්පන්න සංයෝජනස පහනං හෝත එයා තුළ නොහටගත්තු සංයෝජනය ප්‍රහණයමේද හටගත්තු සංයෝජනයක් ප්‍රාණමේද ඔය එයා දැන ගනේ යථජ පහිනස්ස සංහෝජනස් ආයිති අනුපාදෝති එයා තුළ ප්‍රහාණිය සංහෝජනය යි නොහට ගන්නා ස්වභාවිට පත්වේද ඔහු එයත් දැන ගනය කියනවා මේ විදියට ධමානු පස්සනාවේ මේ ශ්‍රාවකයා යෙදෙන්දී එයා ආයත නහය ඇසකණනාසේ දිවකාය මනස ගැන බිමසරවා ඊළඟට ාහි යතන වන රූපසද්ධ ගන්දරස පහස අරමුණු ගැනත් විමසනවා. මේක ආධ්‍යාදම බාහිර කියන ආයතන සම්බන්ධය තුළින් හටගන්න යම් බන්ධනයක් ඇැද. ආංග තදු භයම් පටිච්චු පජ්ජති සංයෝජනං මේ ආධ්‍යාත්ම ආයතනත්. බාහිරආයතනත් එකතුවීම නිසා යම් බැඳීම කටගනීද සංයෝජනයක් කටගනිී දෙයත් දැනගනේ. ඒවගේ නූපන්න යම් සංෝජනයක් හටගනි දෙයක් දැන ගනේ. හටගත් ව යම් සංයෝජන ප්‍රාණයවීදමේ ආයතන හයි තුල එකක් දැනගනේ ප්‍රහණය වූ යම් සංයෝජනයක් ඇදද ඒක ආය හට නොගන්නවා කියල යම් ධර්මතාමයක් ඇැද්දහූ එක දැනගනේ. දැම් බලන්ඩ පිින්වන්නේ සාමාන්‍යෙන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ඒකවේ මේ ධරමීෙන් තොරව. අපේ මේ අ්‍ය්‍යතට හසු නොවන වෙන අමූ ආයුදයකට හසු නොවන තමන්ගේ විදර්ශනා ප්‍රඥාාවටම ගෝචර වෙන. දියුණු කරන ලද සිහිජටම ගෝචර වන. කෙලෙස්සවන වීරීෙන් වාසය කරද්දී බිමසු විමසු වාසය කරද්දී ඒ ශ්‍රාවකටම ගෝචරවන ස්වභාවයක් බුදුරජන්හන්ස මෙතන විස්තර කරනවා ඒ තමයි බන්ධනය. මේකිවව බන්ධනය තමයි අපි මෙච්චර කාලයක් සසරය අපිව රැගෙනෙන්න්න හේතුන්නේ. ආධ්‍යාත්ම බාහිර ආයතන එකට එකතු වෙනවා. ඒතුවවිද්දිී හටගන්නව සංයෝජනයක් ඒ සංයෝජනය කෙලෙස් සහිතයි. යම් අයුරින්ද කෙස් සහිත බන්ධනයක් අපේ සිතය උපදින්නේ. ඒ බන්ධනය ස්වභයිේ තමයි ආයිතිං ජාතජරා ආයමත් උපතකට හේතු හදල දෙනවා. ආයමත්තුපට හේතු හදල දෙනවා ඒකට බුදුරජාන් වහන්සේ වදාළ පෝනෝ භාවිකා පුනර්භායවය ඇති කරනවා. නන්දිනාාක සහගතා. ආසාධින් ඇලෙනවා යනයන්න තැන උපදින උපදින ජීවිතය හෝ සතුටි පිළිගන්නවා. එද මේ බන්ධනය තමයි මේ ඇසයි රූපයහි සම්බන්ධවෙද්දී අපේ හිති හටකන්නේ. ධර්මය පුරුදු කරන ශ්‍රාවකයා කෙලෙස්සවන වීරිය පාවිච්චි කරලා. ඇයි අපේ කෙලෙස්තවන වීරියෝන ලෙන වීරියෝන සින් රූපේ දකිද්දී රූපේ යම් නිමිත්තක් ආස්වාද ජනකද හිත ඇදිල යන්නවා. එකතම හිටේ සවභාාවය. කණින් සබ්දයක් ද්දී අසන සබ්දය ප්‍රියමනාපිකක්නං හිත ඇදිලේ යනවා. නාසිර දෙැන ගඳසුවද ප්‍රියම නාපිකනං හිට ඇදිලි යනවා. දිවට දැන රස ප්‍රියමනාපිකක් නං හිත පි හිටනවා. කයට දැනෙන පහස ප්‍රියම නාපිකක් නං හිත. අරමුණේ බැස ගන්නවා. සිතර සිති නරමුව ප්‍රිය මනාපායනම් හිත බැස ගන්නවා. එතකොට වීරිය කියන්නේ කෙලෙස්සවන වීරිය කියන්නේ අපි කැමතිදේ යට කරගෙන. අපි ආස කරනදේ මැඩගෙන සී අපි ඉදිරියට ගන්නවා. අපි වීරී ඉදිරියට ගන්නවා නෑ නෑ නෑනෑ. මං භාගතුරණහ සරණගිය මේ සසරීමතුවක්කල් මඟ වරගෙනාවේ මේ බන්ධනය විසින්. ම ාගිතුන්හන් සරණගගේ මේ බන්ධනයේ නිරුද්ධ කිරීමටයි. මේ කෙලේසිය නිරුන්ද කිරීමටයි මම භාගිතුන් වහන්සි සරණයමී ශ්‍රාවකත්වය පිහිටලා ඔවංමීරිය කරනවා. එතකට එයා පාමිච්චි කරන වීරිය බුදුරජාණන් වහන්සේ වදාලා එයා කැම්මතිද්දේ තමා යට කරගෙන යන අකුසලේ එයා මැඩගෙන තමන්ගේත් සීජය මතතු කරලකන්නවා. කෙෙිය එදකට යා කෙලෙස්සවනේ වීරී උපදවගන්න කොට යාට නිකංපුදව ගන්න බෑයයික. මේ වර්තමාන ලෝකෙන් අපිට දෙන්න නුවනින් කරන්න බෑ එක. වර්තමාන සමාජය තුලින් අපිට ලැබෙන නුවනින් අපිට කරන්න බෑ අපිට එක කරන්න පුළුවන් බුද්ධ දේශනාවෙන්ම පමණයි. ඇයි ආරිය වූ කලකිරීම උපද්ද වන්න පුළුවන් බුදු කෙනෙක්ගේ වච්චනීයට විතරයි. එතකටයා මේ ආයතන හාය ගැන නුවනින් විමසනවා. නුවනින් විමසනකොට එයා තුළ හටගන්න අභ්‍යන්තරයේ බන්ධන එයාට ලස්සනට ප්‍රකට කරගන්න ලැබෙනවා. ප්‍රගට කරගන්න කොටයා වීරිය පාවිච්චි කර අකුසලේ ප්‍රහණය කරනවා යම් අකුසලද ප්‍රහණේවෙන්නේ බන්ධනයක් කැටියට ආයිතිං අනුපපාද හෝති ආයනම් මේ හටකන්නේ නැත්ත කියලා යා දැන්නගන්නෝ කියනවා. මහනිින් ඕව ඔයි විදිහටත්. භික්ුව ආයතන විදර්ශනා කරමින් ධම්මානු පස්සනාවේ යෙදී වාසය කරනවා කියනවා. මේකට කියනවා තුන්වෙනි ධම්මානු පස්සුනා භාවනා කොටස. ඒළඟට බුදුරජාණන් වහන්සේ වදාලා බොද්ජහංග. ආස්ටයින්ක මාරග වඩක්්දී කරුණු හතාක් අපිට මුල්ල ඉඳලාම සුළු වසයෙන් ප්‍රකටවෙන්න පටන්ගන්නවා. ඒ තමයි සත්ති. ධම්ම විච්චය වරිය, පීටි පස්සද්ධි සමාධී උපෙක්කා කියන බොජ්ජංග ධරම හත. මේ කරුණු හත නැමී පමතින්නේ චතුරාර්ය සත්‍ය ධරමය පරිපූර්ණ වසය අවබෝධ කිරීම පිණිස. වෙනදයක් මේකර ලබල දෙන්න බෑ බුද්ධහසනයෙන් පරිබාහිර වෙන කිසිම ආගමක වෙන කිසිම දහමක බොජ්ජංග ධරම වඩන්න පුළුවන්කම ලැබෙන්න. ොද්ජග දරම ගැන කතාබාහට ලක් වෙන්න නෑ ඒ බොද්ජංග දරම ගැන කතාබාට ලක්වෙන්නේම අපි සාධරීං සරණගේපු මේ බුද්ධ ශාසනය විතරයි. බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙනී මේ බොද්ජග දර මහත වැඩෙන්නේ නිකං නෙමේ එයා කෙලෙස්ථාවන වීරියෙන් සිහියෙන් නුවනින් පංචනීවරණ විමසාන්දී පංචුපාදනස්කන්දී විමසාන්දී. ආයතන විම සද්දිී එයාට ඕන සිහිය සිිය වඩද සති සම්පෝජ්ජන්ගේ වැඩෙනවා. එයා මේවා විදර්සන කරදදිී ධහම චය බෝජ්ජන්ගගේ වැඩෙනවා. ඒළඟට මෙයාට වීරියයක් මංකිව වීරයක් ෝර්න කියලා වීරියයක් නැතු බැහැයි කියලා. වීරිය සම්බෝජ්ජන්ගේ වැඩෙනවා. වීරිය වඩාද්දී මෙයාට ප්‍රීටයක් කටගන්නවා. ඒක නිකංකක් නෙමයි නිරාමස පිරීතියක්. මේ ප්‍රීතිය මෙයාට මාර්ග දියුණු කරන්න උදහ දෙන එකක් ප්‍රීතිය හටගන්නවා. පීතිය හටගන්නකොට කය සිත සැහැල්ලුවෙනවා. පස්සන්්දිී. සම්බෝජ්ජග වැඩෙනවා. ඊළඟට පස් අද්දී වැඩෙනකොට මෙයාගේ සිත එක්කඟ වෙෙන්්ඩ ඕන සමාධිමත්වරන්න ඕන සියලු ගුණ වැඩෙනවා. සමාධි හටගන්නවා. සමාධිමස් සිතේ පාරිශුද්ධ වූ පිරිසු දුපෙක්ෂාව හටගන්නවා. ුදුරජාන් වහන්සේ වදාළ මහනිින් මේ කිව්ව සාති ධම්ම විච්චය විරිය පීටි පස්සදි සමාධී උපෙක්කා කියන බොජ්ජංග ධර් මහත ශ්‍රාවකයා නුවනින් විිමසනවා හටගන්න හැටි දකින්නවා. පවතින්න හැටි දකිනවා මේවා හේතුින් හටගන්නවා හේතු ැ නැතිවිය නාකාරය දකිමින් මේ සප්ත බොජ්ජංග ගැන මේ ශ්‍රාවකයා විදර්ශනා කරමින් වාස කරනවා. මේ විදිට ප සත්ත බොජ්ජංග නෝනින් විමසමින් වහසේ කරද්දී එයාගේ සීජ බලවද ලෙස චතුරාරි සත්‍යබෝධයට උපකාරකංග හැටියට පිහිටනවා. ඥාය සඳගමාය. Rස් ටයින්ක මාර්ගේ අවබෝධ කිරීම පිණිස. නිර්බාණ ස සච්චි කිරාය නිවන සාක්ෂාත් කිරීම පිණිස බොජ්ජංග ධරම වඩන කනින් බවට පත්වෙනවා. මානනින් මේක කියනවා. දම්මානු පස්සනාවේ තියන සතරවෙෙනී දහම් කොටස. ඒ තමයි සප්ත බෝජ්ජංග පලවෙනික නීවරණ දෙවන පංචු පාදන ස්කන්ධය තුංගෙනයක ආයතන හතරවිෙනයක සප්්‍ර බෝජ්ජංග. පස්වනික බුදුරජාණන් වහන්සේ වදාලා චත්තුරාර්ය සතතිෙන් ධරමය. දැම් බලන්ඩ අපිමි සියලුම දේවල් කරන්නේ එක මීලක්කිකට. ඒලක් කියය තමයි. තුර ආරි සත්‍ය ධර්මය අවබෝධ කිරීම දුක ආරිසත්‍යයක් කිය අවබෝධ කරන්න සමුදය ප්‍රහාණී කරන්න. නිවන සාක්ෂාන්ත කරන්න ආර්ස්ටයයික මාරග පරිපූරණ වසයෙන් ප්‍රගුණ කරන්නයි අපි මේ ධරමය පුරුදු කරන්නේ. දුකනම්මු ආරිසත්‍යයා විමසද්දී යා විසිිෂ්ට ඥානයෙන් අවබෝධ කරනවා කිසි දවසක අවබෝධ නොක්කල්ල ංු පදනුස්කාන්දය. ඒ කිසිදවසක නොදුටු විරු භාග්‍යතුරණහන්සිගේ බුදුසසුනීම හේතු පළදහමක් ඇටට දකි්ට ලැබෙන මේ සමස්ස දුක හටගන්න හේතු වන තෘෂ්නා අදකිනවා. ඒ තෘෂ්නා නිරෝධය වන නිවනයා අද්දකිනවා. ඒ සඳහතියන ඒ අයන මාර්ගය වන ආර්ය ස්ටයින්ක මාර්ගය අඩි පූර්ණ ව ප්‍රගුණ කරනවා. බුදුරජාණන් වහන්සේ වදාල් ඒකෝ මක්්ගෝ නත්තඥු මහනිනී වෙන මාර්ග නැහැකෙන්වා. දස්සනස් වි සුද්ධයා. මේ තමන්ගේ දැක්ම නුවන පිරිසදු කරන්න මේ ලෝකේ වෙන මාර්ගයක් නැකිනො. ඒතමයි ආර්යාෂ්ඨාගික මාර්ගයේ මේ ආර්ශ්‍යයන්ක මාර්ගගේ අයිති ධම්මානු පස්සනාවට සතරවෙනි ආරි සත්්‍යය. ඉතින් පින්වත්ී අපිට ජාම මේ තියන කෙටි ජීවිත කාලෙ තුළ බුදුරජාණන් වහන්සේගේ මේ ධරමය අපිට සදාහකාලික පිළිසරණ උපදවාලන මේ ධරමය අපි අවබෝධ කරගත්තුොත් පංචිනි ඉවරන බැහැර කරගෙන. දුකනම් වූ පංචිපාදනස්කන්දේ දුකනම් වූ ආයතන අවබෝධ කරගෙන. ඒවගේ මේ නිවනට රුකුල් දෙන බොජ්ජංග ධරම දියුණු කරගෙන. ආස්ටයන්ක ර්ගේ වඩාගෙන අපිට ගුණ දරම වඩාගන්න පුළුදු පුළුවන් උන්නොත්. ධරම ආබෝධ කරන පුළුව අංගුණොත් මේ ලැබූ මනුත්ස ජීවිත සැබෑම පිලිසරන ලැබූ අය බවට පත්තු එඩ අපිටත් බාග ලැබෙනවා. එතේ ඒනිසාපි ගොඩාක් සතුට වෙන්නෝන අපිට මේ ලැබිච්ි මනුත්ස ජීතේ මේ පරමගම්බීර් බුදු කෙනෙක්ගේ සම්බුදු හදමඩලේ පැනනැගෙන. සම්බුදු මෝ මඩලින්ම පමණක් මේ ලෝකෙට හෙළි දරව කරන. මේ ගම්බීරු දහම් කරුණු අවබෝධ කරගෙන. මේ ගෞතම බුද්ධ ශාසනේ උතුන් මාරි සත්ත්‍ය ධරමය අවබෝධ කරගන්න අප සීරුදිනාට මේ ලද උතුම් අවස්ථාව මේ ලද දහම්සවනේ ඒ කාන්තේ මුපකාර වෙත්වාසාදුසාධ සාද